Aibu anualat, orang itu ngadat mana rasa-rasa kayak mak tamai orang yang bilat ini, meti ini keselmu bedu makun, itu keselmu develop kialat kian puluan, keselmu kian ini itu amat mana posh dahi ahar ya kung ekian ini, ya kadang udah kadang gue nama api le mas malulat ini, ya kadang permainan itu wada ya kadang tienno kila kienna me keselmu boleh bagi mai kalsium, kalsium itu godak tienna ma. Iti nape sharire ta washe wala tantu me gatiye godak tiyena itamathma watina aharayak thamai keselmu kiyanne. Itin api balamu meka hadaganna me keselmuye samanyen tika madhyama pramanaye keselmuyak chuti mekak nemei. Itin issellama karanna one meke tiyena mul patra deka ayin karala danna mul patra deka thuna godak ayin karanna ona neha uyena wage api meka bedala neganne e nisa me ekak dekak vithara ayin kalaata kamak neha ita passe me de aniwaryen karaganna one wathura bhajanayak aragena dehi gediyeka yusha tikak daaganna dehi bæwaka me vidiyata දෙහි ටික මිරික ගන්න ඒකේ ඇට ටික අයින් කර ගන්න මතක් කරලා ඇට තිත්ත එනවා හදිස්සියේ මිශ්‍ර වුණොත් එහෙම ඊට පස්සේ දෙහි බෑවක ඉස්මයි ලුණු තේ හැන්දයි කහ කුඩු ස්වල්පයක් උයි දාගෙන වතුර ටිකට මිශ්‍ර කර ගන්න ඊට පස්සේ මේ විදියට කෑලි කපා ගන්න හීනෙට කපා ගන්න තරමට හොඳයි මේ පේන කෑල්ල ගන්න එපා මේක මොරල වැඩි. දෙහි කෑල්ල ඊට පස්සේ අයින් කර ගන්න දෙහි මිරික මිලෙල්ලත් මම මේකට දැම්මා. ඊට පස්සේ පොඩ්ඩක් මේ වතුරෙන් පොඩ්ඩක් අලවම් කරලා මේක පෙරා ගන්න ඕනේ. ඔයාලා ගොඩක් දන්නවා ඇති හැම කෙසෙල් මුවේම යන්න ගන්න බෑ. මොකද සමහර ඒවා තිත්ත රසක් එනවා. ඉතින් එඹුල් කෙසෙල් මුව සීනි කෙසෙල් මුව වගේ තමයි වැඩිපුරම ගන්න උයන්න. ඉතින් මේකත් පොඩ්ඩක් තිත රසක් ආපු කෙසෙල් මුවයක් මේක අලු කෙසෙල් මුවයක්. ඉතින් මම මේ විදිහට දෙහි ලුණුයි කහ චුට්ටකුයි දාලා මේ විදිහට වතුර එකකට දාලා මේක මිරිකා ගැනීමෙන් ඒ තියෙන කහට පොඩ්ඩක් විතර තියෙන කහට ගතිය අයින් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ මම ලුණු තේ හැන්දකුයි ගාමිරිස් තේ හැන්දි භාගෙකුයි කහ කුඩු ස්වල්පයකුයි එකතු කරලා මේක පොඩ්ඩක් මිශ්‍ර කර ගන්නවා. දැන් මේක බැද ගන්න ඕනේ බැද ගන්න අවශ්‍ය තෙල් දාලා මේ විදිහට බැද ගන්න අපි බටු බදිනවා වගේ තමයි වෙනදට මම බදින ආහාර වලට කොම්ප්ලයි එකතු කරනවා මේකට එහෙම කරන්න බෑ ඒ හින්දා පොඩ්ඩක් චුට්ටක් විතර වෙලා යනවා මේක බැදෙන්න දාලා මේ විදිහට මේක බැදගන්න මේ තරමට වගේ බැදගත්තාම ඇති සුවඳ එනවා අපිට තේරෙනවා හොඳට බැදෙනකොට ඊට පස්සේ මම කළේ සුදු පාට කොලයක් අරගෙන මේ විදිහට මේ බැදපු කෙසෙල් මුව ටික තුනී කරගත්තා එතකොට වැඩිපුර තෙල් තියෙනවා නම් ඒ කොලයට උරා ගන්නවා ඉතින් පොල් තෙල් වල කොලෙස්ටරෝල් නැහැ කියලා කියනවා ඒ වුණාට ගොඩක් අයගේ බයක් තියෙනවා තෙල් වැඩිපුර කෑවහම ලෙඩ හැදෙනවා කියලා පිරිසිදු පොල් තෙල් වල එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ වුණාට කෝකටත් හොඳයි අපි තෙල් ටික මේ විදිහට උරා ගන්න කොලයකට දාගමු ඉතින් ප්‍රින්ටඩ් පත්‍ර කොල වගේ ඒවා ගන්න එපා ඒවා තියෙන තින්ත විසයි අපේ ශරීරයට ආහාර වලට මිශ්‍ර වුණාම මම මේ විදිහට ඔක්කොම බැදගත්තා ඊට පස්සේ නැවත භාජනයකටත් කොලයක් දාලා ඒකට මම මේ ටික අයින් කරගත්තා තව තෙල් ටිකක් තියෙනවා නම් ඒකත් මේකට එතකොට උරා ගන්නවා ඊට පස්සේ අපි බලමු මේකට හදා ගන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා මම අපේ ගහක කොච්චි මිරිස් තිබිලා ටිකක් කඩාගත්තා ඔයාලට ඒව නැත්තම් අමිරිස් අරගන්න මම ඒකට පුංචි වැඩක් කරනවා ලුණු තේ හැඳි භාගයක් විතර වතුරට දාලා ඒක කපලා ඒකට දා ගන්නවා. ඉතින් මේ වගේ පුංචි පුංචි වැඩ වලින් අපිට කෑම ඉතාමත්ම රසවත්ව හදා ගන්න පුළුවන්. චූටි වැඩ තියෙන්නේ වුණාට ඒව ගොඩාක් කෑම වල රසවලට බලපානවා.
ඊට පස්සේ බීලුණු ගෙඩිය මේ විදිහට කපා ගන්න. ලොකු බීලුණු ගෙඩියක් ගත්තා මම. සුදු ලුණු ගෙඩි පහක් හයක් ගත්තා බික්. ඒක මේ පේන විදිහට කපා ගන්න. මේ විදිහට කපලා මේක අනිත් පැත්තට කපා ගන්න. ඊට පස්සේ චූටි චූටි කෑලි වලට අනිත් පැත්තට හරවලා කපන්න ඕනේ. අපි මේක තලා ගන්න හොඳ නැහැ. ඒ කියන්නේ චොප් කරනවා කියන්නේ. මේ විදිහට කපා ගත්තාම තමයි ඒකේ නියම ක්වොලිටි එන්නේ. තලා ගන්න ඕන කෑම තියෙනවා. ඉතින් මේකට මේ විදිහට දාපුවම රසයි. අපි දැන් බලමු අවශ්‍ය ද්‍රව්‍ය ටික හරියට මොනවද කියලා. මෙතන තියෙනවා චීනි මේස හැන්දක්. ඒ වගේම කැරමිරිස් මේස හැඳි දෙකයි. තක්කාලි සෝස් තියෙනවා මේස හැඳි දෙකක්. කපාගත්ත සුදු ලුණු බීලුණු ටික කරපිංචා ටිකක් මම වැඩිපුර ගත්තා මේ විදියට. ඒ වගේම මිරිස් ටික මම ලුණු වතුර දාගත්ත ටික කපලා මේ තියෙන්නේ බැදගත්ත කෙසෙල් මුව ටික. ඒ වගේම ලුණු ටිකකුත් තව රස අනු අවශ්‍ය වෙනවා. අපි දැන් මේක හදමු. මම කෙසෙල් මුව බැදලා ඉතුරු වෙච්ච තෙල් ටිකක්මයි මේකට දාගත්තේ. මොකද මේ තෙල් තියලා ආපහු බදින්න හොඳ නැහැ. එතකොට විස වෙනවා කියනවා. ඉතින් කරපිංචා ටික ඉස්සෙල්ලම බෙදලා මම අයින් කරගත්තා. කරපිංචා වල කොළපාට ආරක්ෂා වෙන විදිහට බෙද ගන්න. ලස්සන කොළපාටක් එනවා ගානට බෙදෙනකොට. ඊට පස්සේ ඒකටම අපි හීනියට කපාගත්තු සුදු ලුණු ටික දාලා බෙද ගන්න. මේක ටිකක් හොඳට බෙද ගන්න සුවඳනකම් අමුට ගන්න එපා. ඊට පස්සේ ඒක හොඳට බැදෙනකොට මම ලුණු වතුරට දාපු මිරිස් ටික එකතු කරනවා. ඒකත් ටිකක් බැදෙන්න ඕනේ. ඊට පස්සේ බීලුණු ටික එකතු කරගන්න. බීලුණු හීනියටම කපන්න ඕනේ නැහැ. මේ ප්‍රමාණයට තිබුණාම ඇති. බීලුණු ගොඩාක් බැදෙන්න ඕනෙත් නැහැ. මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කරගන්න. මේකට ලුණු වලට එහෙම ලුණු දාලා නැති හින්දා අපි මේක කල් තියාගන්න හදාගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට බීලුණු ගැඹුරු තෙලේ බෙදලා ගන්න ඕනේ. බීලුණු ගැඹුරු තෙලේ බෙදලා ගත්තා මේ ක්‍රමයටම හදාගන්න පුළුවන්. අපිට ගොඩක් කල් තියාගන්න පුළුවන්. සති දෙකක් විතර බෝතලයකට දාලා බහලා මේ කෙසෙල් මුව බෙදුම. මේ විදිහට හොඳට මිශ්‍ර කරන්න. ගොඩක් සුවඳයි මේ වෙලාවට. ඊට පස්සේ කැරමිරිස් ටික එකතු කරන්න. මේ වෙලාවේ ලිප ගොඩාක්ම අඩු කරගන්න. නැත්තම් මිරිස් ටික කර වෙලා යයි. ඊට පස්සේ සීනි මේස හැඳ. ඔයාලට සීනි මේස හැඳ දෙකක් වුණත් මේකට දාගන්න පුළුවන්. ගොඩක් රසයි මෙහෙම දැම්මම. දාලා මේ විදිහට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේ විදිහට බැදගත්තු කෙසෙල් මුව ටික එකතු කරගන්න. දැන් මේක හදන්න ඉවර වෙගෙන යන්නේ. මේක හොඳට මේ විදිහට මිශ්‍ර කරලා මේකට අපි දැන් දාගන්නවා තක්කාලි සෝස් ටික. මම ගෙදර තක්කාලි සෝස් හැදුවා. ඔයාලට මගේ වීඩියෝ එක ඇති. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා බලන්න. උඩින් කාඩ් එකක් යනවා. ඒක ක්ලික් කරලා බලන්නත් පුළුවන්. දැන් බැදගත්ත කරපිංචා ටික දාගන්න. ඉතින් රැඳිලා ඉන්න මාත් එක්ක හැමදාම. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නව නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න හැමෝම. ඉතින් FB වල හැම ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න. ඉතින් හැමදාම මම නිරෝගී ජීවිතයකට අවශ්‍ය ආහාර පාන වගේම රසවත් ආහාර පාන අරගෙන ඔයාලා ළඟට එනවා. ඉතින් ස්වභාව ධර්මයේ තියෙන සොඳුරු දායාදයන් ඔයාලට මම තීරණ කරනවා. ඒ වගේම ඔයාලට නිරෝගී දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. නැවත මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.